මීට අමතරව දකුණු පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. සෙසු ප්‍රදේශවලට සවස එකෙන් පසු වැසි පතිත වනු ඇති. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිවු, නුවර එළිය, බදුල්ල සහ මොණ්ඩාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150කට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. උතුරු මැද සබරගමුව, දකුණ සහ බස්නාහිර යන පළාත්වලත්, මාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ ප්‍රදේශ රැසකට අද දහවල් සිට අධික වර්ෂාවක් ඇදහැළුණා. එම නිසා කොළඹ හෝටන් ප්‍රදේශ, විජේරාම මාවත, බේස්ලයින් පාර සහ ආමරවීදිය ආශ්‍රිත මාර්ග මෙලෙස ජලයෙන් යට වී තිබුණා. වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. ඊසාන දිග මෝසන් තත්ත්වයේ සක්‍රිය වීමත් එක්ක විශේෂයෙන්ම 4-5-6 වගේ දිනයන් වලදී මේ වැඩිවීම පෙන්නුම් කරනවා. 7-8 වගේ දිනයන් වලින් පසුව ක්‍රමක්‍රමයෙන් සාපේක්ෂව වැසි සත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරනවා. තාවකාලිකව තද සුළං ඇති වෙනවා. ඊට අමතරව ප්‍රබල අකුණු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම දකුණු මුහුත් තීරයත්, ගිනිකොන දිග මුහුත් තීරයේ ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල සාමාන්‍යයෙන් කඩින් කඩ වැසිය සහ සුළඟේ වේගය වැඩි වෙන හින්දා මේ පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් වීමෙන් කටයුතු කරන්න කියලා තමයි අපි ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වැලියොය, ඇහැටුගස්වැව, පිරී වැව්බැම්ම කැඩී යාමේ අවධානමක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව වැව්බැම්ම කපා ජලය ඉවත් කිරීමට පියවර ගත්තා. වැසි තත්ත්වයේ හේතුවෙන් වවුනියාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. වවුනියාව සෙට්ටිකුලම මාර්ගය හා වවුනියාව රම්භකුලම යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. රන්ටැබේ ජලාශයේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් මහවැලිගඟ දෙපස ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක පවුල් 2163ක් අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් මේ වන විට සුබසාධන කඳවුරු වෙත යොමු කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 4322ක පුද්ගලයන් 13802 පීඩාවට පත්ව සිටිනවා. වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. දෙදිනක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යට වුණා. නායම් අවධානම් තත්ත්වයක් හේතුවෙන් බදුල්ල, ඌව පරණගම, පවුල් 34ක පුද්ගලයන් 129 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා.